දැන් මාම තන්න බෙවුණු පිට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක වියස්වනු නෙලීම ආරම්භ වී තිබෙනවා. එවන් පසුබිමක ගොවීන් මැසිවිරි නගන්නේ වී සඳහා නිසි මිලක් නොමැති බවටයි. විගවිතන ආශ්‍රිතව ඇති වූ විවිධ රෝගමෙන්ම පොහොර හිඟය ඇතුළු ගැටලු හේතුවෙන් විගොවීන් පසුගිය සමයේ දුෂ්කරතා රැසකට මුහුණ දුන්නා. එවන් දුෂ්කරතාව මැද සිදු කළ ගොවිතනෙහි අස්වැන්න සඳහා නිසි මිලක් නොමැති බවට ගොවීන් මැසිවිලි නගනවා. ගොවින් පවසන්නේ මෙලෙස වීමිල පහළ මැසීම හේතුවෙන් ගොවිතැන් සඳහා වැය වූ මුදල හෝ පියවා ගැනීමට නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇති බවයි. රජය මගින් වීමිල දී ගැනීම සිදු නොකිරීමත් සමග පෞද්ගලික විලදුන් වීමිල පහත දැමීමෙන් මේ තත්ත්වය ඇති වී තිබෙන බවට ඔවුන් වැඩිදුරටත් පවසනවා. උන් වීගණ වගා කළ වැඩන්නේ හේතුව දැන් මම ඔය අක්කර 6කට 6යි අක්කර 8කට වගේ ලක්ෂ 6යි 70 ගණන් වියදම් කළා. කරේකට වැඩි ගොයන් කැපුවා වී බකට් එක. වී බකට් එකකින් පුළුවන් ද වියදම් පියවහල. අක්කරේ මං කියන්නේ අපිට මේ සාධාරණ මිලක් මේකට රුපියල් 60ට 62කට වී දීලා කරන්න අපිට බැංකු ණය වගේ වා ගන්න බෑ. බඩු බඩු සින්න වෙන තමයි වෙන්නේ ඉතින්. මේ තරේ විතර කොම කුඹුරු කරන්නේ. දැන් මේ පාර රුපියල් 60ටවත් ගන්න නෑ. රුපියල් 60ටවත් උපයි කියලා යනොත් ඉතයි කියනවා කයි කියන මේක. ඉතින් කොහොමද අපි ජීවත් වෙන්නේ? මේ රටේ නායකයන්ට පේන්නේ නැද්ද? අපි කාබනික පොරොට ආසයි. ආදරේ කාබනික පොර කරන්න තිබුණ මිනිත්තු අවුරුදු 3-4ක්වත් ගිහිල්ලා පාර මේ ගොයියට මොකක් හරි ගහනවාද හරියට දෙන්න මාත්තු. අර බැංකු වල සල්ලි ටිකවත් මේ මිනිත්තු මේ ගොයියට වැටෙන මේ කරන්නේ. මෙතර මඩකලපුව වාක්‍රේ ප්‍රදේශ ලේකම් කොට්ටාසේ කිරිබීචිය ප්‍රදේශයේ ද විවගාවේ නියුතු ගොවීන් දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටිනවා. ගොවීන් පවසන්නේ නිසි කලට වගාවන්ට අවශ්‍ය පොහොර නොලැබීමත් කෘෂි රසායනීය දීමට නොහැකි වීමත් හේතුවෙන් සියස්වැන්න බොහෝ සෙයින් අඩු වී ඇති බවයි. එවන් පසුබිමක වී කිලෝක මිල රුපියල් 65 70ත් අතර මිලකට පහත වැටීම හේතුවෙන් තවදුරටත් තමන් අසරණ වී සිටින බවට ගොවීන් මැසිවිලි නගනවා.